ഇനി കാട്ടാണ്ടീറ്റ തന്നെ ആളെ തന്നെ മുഖം ඒ බණ හරි ප්‍රායෝගිකයි. ඉතින් අපිට හරි සහනයක් තියෙනවා යම් ප්‍රමාණයක. ඉතින් එතකොට දේශකයන් වහන්සේ දානයක් දීලා නැහැ. මුල් ප්‍රශ්න ගැටලු නැහැ නේද? ස්වාමීන් වහන්සේ ඉතින් දේශන අහනවා. ඔව්. විතරම වගේ ඒ දේශනා විතරමයි දැන් ඇහෙන්නේ. අහන්න හිතෙන්නේ. මේ අක්කනම් එකක්වත් අහලා නැහැ හඳුනන්නේ බණ. මේක හොඳයි. නෑ ඒක හොඳයි ඇත්තට මේ. දැන් අපි කීපයක්ම ඇහුවනේ හඳුනන්නේ. ඊට පස්සේ දැන් අපි එන්න තීරණය කරලා එන්න මොකද නැද්ද දැන්නේත් නෑ. දැන් ඊයේ කෝල් කරා අද ඊයේ කෝල් කරා. හඳුනන්න කලින් දවසේ ඉන්නවනේ කියලා. එහෙම ඉන්නකොට ඊයේ දැම්මා මේ ඊයේද පෙරේදද නේ අපිට අදාළ ධර්මයේ අලුත් මේකේ වැටුණා. අම්මලගේ ඇදගෙන නානවා එක. ආ ඉතින් මම ඒත් මෙයාට කොහොම බලන්නකෝ යන්න හදනකොටම ෂෝක්. ඉතින් මං කියන්නේ දැන් කාලේ ඇතිනේ ඉතින් නේද අපි ජීවත් වෙන්න එපා අපි උපන් මිනිස්සු හැටියට. එතකොට අපි දැනගන්න ඕනේ අපිට සුදුසු කාලේ පෙන්ෂන් ගන්න. මනසේකටම තියෙනවා විශ්‍රාම දිවියක් කියලා එක. ඉතින් ඒක වෙන රටවල හරි අගේට එයාලා පාවිච්චි කරනවා. හැබැයි ලංකාවේ මිනිස්සු ඒක දන්නේවත් නැහැ. ඉතින් තම තමුන්ගේ වගකීම මොකද්ද කියලා තෝරාගත්තා නම් ඒ වගකීම හරියට ඉටු කරා නම් ඒ වගකීම් කාලෙන් නිදහස් වුණා නම් එතනින් එහාට තියෙන්නේ නිදහසේ ජීවත් වෙන. ඉතින් ජීවිතේ බාගෙට වැඩ කරපු මිනිස්සු තමයි ඒ කියන්නේ හෙට ගැනම හිත 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 හිටපු මිනිස්සු තමයි මැරෙනකනොත් හෙටක් ගැන හිත හිත ඉන්න වෙලා තියෙන්නේ. දැන් ජීවිතේ හම්බ කරන එක ගත්තාම ඒක උනන්දුවෙන් වීරියෙන් උසායෙන් ඒ කටයුතු කරලා එහෙම ඉවරයක් කරගන්නේ නැතුව එදා වේලේ ක්‍රමයට යනවනේ. එතකොට කවදාකවත් ජීවිතේ විඳින්න කාලයක් හම්බ වෙන්නේ නැහැ. නිදහසේ ඉන්න කාලයක් හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා ඒ අවදිවල තමුන්ට කරන්න තියෙන පැවැරලා තියෙන කටයුතු ටික හරියට කරා නම් ඒ අතරතුර තමුන්ගේ විශ්‍රාම ජීවිතයත් ඒක සැලසුම් කරගත්තා නම් ආයේ මේ තව කවුරු අධ්‍යා බල බල ඉන්න ඕනේ. අපි මොඩකමට අපේක්ෂා කරනවා. හැබැයි අපි අපේක්ෂා හිටුවේ නැහැ. ඒක තමයි ඇත්ත කතන්ද. ඉතින් ඒක හින්දා තමුන්ට පුළුවන් කාලේ හරි හමන් විදිහට යමක් කරලා ඉවරලා දරුවත් හදලා යම් ජීවත් වෙන්න ක්‍රමයක් හදාගත්තා නම් නිදහසේ පාඩුවේ මේ ජීවිතය අන්තිම කාලේ ගෙවන්න පුළුවන්. අනිත් එක මේ හරි ලේසි ක්‍රමයක් තියෙනවා කාටවත් නොතේරෙන. කෙනෙකුට තේරුම් ගන්න බෑ. ඒක තමයි අවාසනාව කියන්නේ. ඒක තමයි මේ විශ්වීය රිද්මයක් තියෙනවා. ඒ කියන්නේ පැටර්න් එකක්. ඔව්. ඒ රිද්මෙන් අපි බැහැර වෙයි. අපි එකෙන් අයින් වෙලා ඉන්නේ. මිනිස්සු හැටියට ගත්තාම ලොකු අවුලක ඉන්නේ. ඉතින් යම්කිසි කෙනෙකුට පුළුවන් වුණා නම් කොහොමද මේ දිගටම අවුලක් නැතුව එක දිගට පවතින්නේ කියන එක හොයාගන්න. ඒක හොයාගෙන එයා සෙට් වෙනවා නම් අරකට ඒක දිගට ඔටෝ පවතින ක්‍රමයට. දන්නේම නැතුව එයත් මේ ගහක් වගේ වෙනවා. ගහ දන්නේ කවුද පැල කරේ ඒව අදාළත් නැහැ. කොහොමද ඒක ලස්සනටම පසේ තියෙන පොහොර වායුගෝලයෙන් අවශ්‍ය කරන උෂ්ණත්වය ඔක්සිජන් අනම් මනම් ඔය ඔක්කොම ඇරගෙන ලස්සන්ට වැරෙන. ඒ වගේම තමයි ඒකේ කාල සීමාව ඉවරනාට පස්සේ ඒ විදිහටම ලස්සන්ට ඒ කතාව ඉවර වෙනවා. ඒ වගේ අර පුද්ගලයාත් මේ ස්වභාවික ධර්මතාවයට එකතු වුණාට පස්සේ එයාට ආයාසයක් නැහැ ජීවිතේ. කියන්නේ එදා වෙල කොහෙන් හරි මේ බලනකොට මේ ගස්වල ගෙඩි ඇති තරම් පේන. දැන් සත්තුන්ගේ මම අහලා තියෙන විශේෂත්වයක් තමයි අහලා තියෙන එක. එයාලට පේනවයි කියලා කියන්නේ තමුන්ගේ කැමැත්ත තුළ හැදිලා තියෙන ආහාර ටිකයි තමුන්ගේ අකමැත්ත තුළ හැදිලා තියෙන බයයි. ඒ කියන්නේ පණ බය කියන්නේ. ආන් ඒ ටික තමයි හයිලයිට් වෙලා පේනවා. ඒ කියන්නේ අර අහසේ අච්චර නේද? අඩි මං හිතන්නේ 10-15000 කුඩ ඉන්න. පියාසර කරනේ පක්ෂී. එයාලට හොඳට නිරීක්ෂණය වෙනවා අදාළ ගොදුර. ඔක්කොම ටයිමින් සකස් වෙනවා. ඔක්කොම ලස්සන්ට වෙලා එවිලා එයා එච්චර දුර හිටියට පොළොවේ තියෙන ඒ ගොදුර ගන්නවා. එහෙම. ඉතින් ඒ චූටි දෙය
එයාලට හයිලයිට් වෙලා පේනවා. ඒ වගේම තමයි එයාලගේ ජීවිතේට යම්කිසි බයක් මොනවා හරි කියන්නේ හානියක් වෙන්න මොනවා හරි දෙයක් තියෙනවනේ. සතුරු බලවේගයක් මොකක් හරි එකක් තියෙනවනේ. ඒකත් ඒ වගේම පේනවා. එච්චරයි පේන්නේ. ඊට වඩා ඒ සත්තුන්ට වෙන මොකුත් බලන්න අවශ්‍ය නැති නිසා පේන්නේ. උන්ට මේ ගහ කොළේ ලස්සන බලා ගන්න නැත්නම් අරවා මෙවයි කියන්නේ. ඒ මොකුත් නැහැ. එයාලට අවශ්‍ය ටික පේනවා. අවශ්‍යතාවය. ඒ නාමයෙන් දැන් මිනිස්සුන්ට දීලා තියෙනවානේ ලොකු හිතන්ද අරවා මේව කරන්ද සත්වයාට වඩා වෙනස් ජීවිතයක් නේ. දැන් එයාට ඒ ටික අඩු නිසා ඉතින් එයා ඇත්තට මේ සාමාන්‍ය විශ්වයට එකතු වෙලා වගේ ආයෙ යනවා. එයාට අඩු නෑ. එයාට ඔක්කොම දීලා තියෙනවා. මං කියන්නේ එයාල ඕව සාමාන්‍ය ස්වභාවික විදියට හිතනවා නම් එයාලට ස්වභාවික විදියට සමත්තේ දැනෙනවා. ඔයාට කොහොමද අද ජීවත් වෙන්නේ කියන තැන හිටියානම් ඔයා කොහොමත් පරිසරේ වටා පිට ආවේ ওই මිරිස් පැල ටිකක් බෝංචි පැලයක් අරවා මෙවා මොන මොනවා හරි හැබැයි අදට නැතුව ගොඩක් අයට තියෙන්නේ ලබන අවුරුද්දට තීන ලබන අවුරුද්දට ප්ලෑන්. එතකොට එයාට බොංචි මතක් වෙන්නේ ඊට වඩා ලොකු ලොකු බිල්ඩින් කාර් අනම්මන ඕවා තමයි තියෙන්නේ. එතකොට දන්නේම නැතුව එයාට ඊළඟ මොහොත අස්ථාවර වෙනවා. අපි කියන්නේ මොහොතට ජීවත් වෙන්නේ. දැන් මේ මොහොතට ජීවත් එතකොට හරි ලස්සනට අපේ ඊළඟ මොහොත හැදි හැදි යන විදිය පේන. එක දිගටම යනවා. මේ වෙනකන් අපි ඔව් දැන් අපි තමයි හිතන්නේ ඒක ඉබේ වෙන්නේ නැහැ. ඒකට මම මෙච්චර දඟලන්න ඕනි. මම මේ ඔක්කොම මං කරා කියලා. මං කරනවා කියලා. මගේ දැඟලිල්ල, මගේ මහන්සිය, මගේ වීරිය මෙවුව නිසා තමයි මට මේ 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 මේවා මෙහෙම වෙලා තියෙන්නේ, ලැබිලා තියෙන්නේ, ලැබෙන්නේ. මම රැකෙන්නේ ඒ වගේ හිතාගෙන. ඒ වුණාට උපන්දා ඉඳලම ඔයාලට කිරි දෙනේ කතන්දර ඔයාගේ ඉල්ලීමක් අනුවද කරේ. මට බඩගිනි වල කණ්ඩ ටිකක් දෙන්න. එහෙමවත් නැහනේ. ලැබිලානේ. රැකවරණයත් ලැබිලානේ. සුද්ධ පවිත්‍ර කරනවා ලැබිලානේ. ඒ ලැබිච්ච විදිහටම තමයි ඉදිරියටත් ලැබි ආවේ. අපි තමයි හිතන්නේ මෙයා මට මෙහෙම කරන්න ඕනේ. මෙයා මගේ අම්මා නිසා අම්මාමාව බලා ගන්නවා. තේරුණාද? ඒ වගේ ඒ සිතුවිල්ල නිසාම අපි දුක් වෙනවා ඊට පස්සේ. ඔව් ඉතින්. අපි අම්මලා හදා ගන්නවා, අම්මල දරුවා හදා ගන්නවා. ඉතින් හදාගත්ත දා ඉඳලම දෙපැත්ත දෙපැත්ත බලාපොරොත්තු වෙනවා. එහෙම නෑ. අනිත් සත්තුන්ගේ චර්යාවන් බලන්න. ඒ සත්තු තමුන්ගේ තමුන් බිහි කරන ජීවියා කවුරු හරි කමන්නේ ස්වභාවිකව එයාට පවතින්න පුළුවන්. එයාට තනියම මේ ජීවිතේ පවත්වන්න පුළුවන් සීමාව දක්වා. එතනින් එහාට චුට්ටක්වත් එක්ක යන්නේ. මේ කූඩුවේ ඉන්න කපල් එකක් මේ දවස්වල විතර දාන්න සූදානම. ඊට පස්සේ මොකද කරන්නේ? කූඩුවේ ඉන්න කාලේ දෙන්න පුළුවන් ආහාර ටික දෙනවා. තේරුණාම දැන් මූන්ට මේ තව කවවන්න ඕනේ නැහැ. තටුත් ඇවිල්ලා ඔක්කොම ඉවරයි කියලා. ඇතුළට ගිහිල්ලා තල්ලු කරනවා ඉදිරියට. එතනින් එහාට වගකීම් නැහැ. දෙන්නට යා ඉඳලා ඉන්නේ. ඔව්. දෙන්නේ හට අම්මලන් නේද දරුවෝ නේද? ඒක ගාත සම්බන්ධතාවයක් නැද්ද ඊට පස්සේ අම්මයි තාත්තා අහන්න ඕනේ යාළගේ. එහෙම ඉතින් මේ හැමදාම රැයට ඇවිල්ලා මාතු පාදන්න මම හංගිල වඳින ඒවා මේ මං හදපු නිසා මං ඔයාලට ගරු කරන්න ඕනි. එහෙම කතන් දෙන්නේ නැහැ. ඒක බලාපොරොත්තු මට තේරෙන්නේ නැහැ. එහෙම සත්ත්ව ලෝකේ එහෙම දේවල් තියෙනවයි කියලා. නෑ. ඒක තමයි ස්වභාවික විදිය. ඊට පස්සේ තමයි ඒ සත්වෙන් ජීවත් වෙන්න පුරුදු වෙන්නේ. වීරිය කරන්නේ, රැකෙන්න ක්‍රම හොයන්නේ. ඊට පස්සේ තමයි ටික 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 එයාලට මේ පොදුවේ පේන විෂුවල් එකෙන් ආහාර ඒවා මේවා හයිලයිට් වෙලා පේන්න ගන්නේ. එහෙම. එදිනෙන් පස්සේ දන්නේ නැතුව ඊට අනුභව කලකින් එයාලත් අර අම්මල තාත්තල කාල බිල ජීවත් වෙන රිද්මේට වැටෙනවා. අපේ වෙලා කියන ගාමී මාස අම්මනම් මේ ටික කරන්න ඕනේ. ඔව් ඉතින් ඒකම අම්මලත් බලාපොරොත්තු වෙනවනේ දරුවන්ගේ. උඹලා මගේ දරුවෝ වෙනස උඹලා මෙහෙම ඉන්න ඕනේ. උඹලා මෙහෙම කතා කරන්න ඕනේ. මෙහෙම ඉන්න ඕනේ. එහෙම බලාපොරොත්තු වෙන තාක්කල් අනිත් පැත්තට බලාපොරොත්තු වෙන. ඉතින් අපි මොකද කරගන්නේ? මොකද කරන්නේ? අනිත් එක්කන ඇවිල්ල මෙතන ඉන්නවා මේ බෙටි දාලා තියෙන දෙන්නා මෙතෙන් ඇවිල්ලා විහාරාධිපතිලා වගේ ඉන්නවා බලන්න.
ඔය දෙකේ තමයි නෙමෙයි ජරා වෙලා තියෙනවද මම මෙතන ඉන්නේ ඉතින් ඒ වගේ කියන්නේ දැන් මේවා මේ හදාගන්න දේවල් නෙමෙයි කියන්නේ මේවා හදන්න ජීවිතේ යම් අවදි තියෙනවා දැන් මේ මේ වෙනකොට අම්මලාගේ කල් ගොඩක් ගිහින් දැන් ඔය පවතින එකත් එක්ක නොඇලි නොගැටි ලස්සනට පවතින ක්‍රමයක් හදාගන්න එයාලා තරහ කරගන්නේ නැතුව ගැටෙන්නේ නැතුව දැන් කට්ටිය බණ අහලා කරන වැඩේ තමයි යුද්ධ ප්‍රකාශ කරන්නේ දරුවෝ බණ අහලා වෙලා දෙමාපියොත් එක ගැටෙන්න යනවා දෙමාපියෝ බණ අහලා දරුවෝ වැයත් කරන්න මොනවා හරි එක්කට යනවා එහෙම නෙමෙයි ඉතින් අපි හැමෝම මිනිස්සු හැටියට මනුෂ්‍යත්වයට ගරු කරලා සියලුම දරුවෝ මගේ දරුවෝ කියන තැනට ඇවිල්ලා මේ හැමෝටම ඒ ආදරය එක විදිහට බෙදලා හදලා දෙනවනะ අපේ දරුවෝ නැතත් මොනුන් හරි දරුවෝ අපි බලා ගන්නවා ඉතින් ඒ වෙනදි පරි කාලවල සුද්ධ බුද්ධ කරලා ඉතින් අර මගේ කියන කෑල්ල නැතුව ජීවත් වෙන්න ලෝකේ පරිහරණය කරන්න හුරු වුණා නම් නේද ඉතින් මගේ මොකෙක්වත් නැහැ ඉන්නේ නැගේ මං කියන්නේ නැහැ මම එහෙම වෙන්නේ කියන එක නෙමෙයි ඒක තේරුම් ගන්න ඕනේ ඇත්තටම කවුරුවත් ජීවත් වෙන්න ඕනේ නැහැ කියන්නේ දැන් ඔයාලා අපි කලින් දැනගෙනද අඳුරගෙනද ඇග්‍රිමන්ට් එකක් ගහලාද මොනවා හරි කරලාද මේ කණ්ඩගෙන ආවේ කොළඹ ඉඳලා මේ හම්බන්තොටට කෑම ගිය මොකද්ද අපේ තියෙන එකගතා මන් දන්නේ මට හිතෙන්නේ අද කෑම හම්බුණා කියලා හිත මේ වගේ සබදාහමින් හෙටත් මොකක් හරි ක්‍රමයකට ආද රෞමේ එකක් වෙන්න ඔව් ඉතින් ඒක අර හේතුඵල නිසා වෙන දෙයක්. ඔව්. අපි ඒව මොනවද මේව මොනවද කියලා බෙද බෙදා යන්නේ නැහැ. යම් හේතුඵල ධර්මයක්. ඔව්. ඉතින් ඒ වගේම හෙට දවසෙත් ඔය වගේ මොකක් හරි ක්‍රමයකට අපිව රැකෙන පරිසරේ හැදෙරමු. ඔව්. ඒ හැදෙන්නේ ඇයි කියලා හොයාගත්තා නම්. ඇයි ඇත්තටම හැදෙන්නේ? එතකොට හොඳට සියුම්ව බලාගෙන යනකොට තේරෙනවා අපි ස්වභාවික වෙලා ලෝකයේ අස්වාභාවිකව තියෙන තාක්කල් තමයි අපේක්ෂාවන් තියෙන්නේ. එයාගෙන් මෙහෙම වෙන්න ඕනේ මට කියලා එක. ලෝකෙන් අපේක්ෂා කරනවා. සාපේක්ෂකව තියෙන අපේක්ෂා සහිතව තියෙන. පුද්ගලයෙක් ලෝකෙත් එක්ක ගනුදෙනු කරන්නේ ගනුදෙනු ඇත්තටම. අපේක්ෂා සහිත ගනුදෙනු. අපිට ලෝකෙත් එක්ක ගනුදෙනුවක් නැහැ. සබදාහමේ රිද්මේටම අපි පාවදී. එච්චරයි. එතකොට ඒක ධර්මතාවයෙන් මෙහෙවනවා. අපි දන්නේ හිත කොහොමද කියලා අපි දන්නේ නැහැ සහ අදහසකුත් නැහැ. ඒක කොහොම වුණත් ඕකේ. ඛණ්ඩ නැහැ කියන්නේ කොහෙට මුකුත්ම නැහැ කියන්නේ. මඩ හොඳට අර සත්තුන්ට වගේ මේ ගස්වල ඇතී තරම් වීරගස් පුරෝල දැන් ගෙඩි රතුම රතු පාටයි. නිකන් බාන්නක වට පිට පේනවා. ඒක මා ගොඩක් ඕනේ නේද? ඒක හැදෙන්නේ අපිට ඛණ්ඩනේ. අපිට අර පොඩි ප්‍රශ්නයයි තියෙන්නේ හැම ජීවියෙකුටම පැවැත්ම සම්බන්ධ ප්‍රශ්නයක්. පැවැත්ම සම්බන්ධයෙන් භික්ෂුවකට ලොකු ප්‍රශ්නයක් නැහැ. බුදුහාමුදුරුවෝ පැවිදි වෙනකොටම පාත්‍රයක් දීලා තියෙනවා. බඩගිනිය නම් ගිහිල්ලා හිඟා කපාල්ල කියලා. ඉතින් ඒක තමයි ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨතම වෘත්තිය. සිංහමං ඇදී. ඒක ශ්‍රේෂ්ඨතම වෘත්තිය කියලා කියන වෙන හේතුවක් නිසා නෙමෙයි ඒ තුළ මනුස්සයෙක්ගේ තියෙන සියලුම ලොකුකම් මාන්නක්කාරකම් කියන්නේ ස්වයම් ස්වභාවිකවම එයාලා හරි ලස්සන මිනිස්සු ඔයාලට දුන්නත් එහෙම ඒ වගේ මොකක් හරි භාජන ටිකක් ගිහිල්ලා අද ඔයාලා හිඟා කාලා ජීවත් වෙන්න කියලා මේ කියන්නේ සල්ලි යනම්ම නම් නෙමෙයි කෑම ටිකක් දෙන්න මට කියලා පුළුවන්ද කරන්නේ අමාරුයි වගේ නේ හිර වෙනවා වගේ නේද ඒක දැනග කොහොමද මේ ආන්න ඒ තැන සම්පූර්ණයෙන් ගැටෙන ගැට ටික රැහැලා රැහැලා දාපුවා මේ ලෝකේ ඕන විදිහකට ඉන්න පුළුවන් දැන් බඩගිනේ නම් මොකද්ද තියෙන්නේ ගත්ත ගියා ඒත් ගෙවල් දෙකට තුනකට හතරකට ගොඩ වෙනකොට මගේ බඩට ඇති වෙන ගාන හම්බෙයි ඒ ඇති හොඳට නේ හොඳටම ඇති හැමෝම පැවැත්ම සඳහා එළියෙන් යමක් අපේක්ෂා කරනවා මං කියන්නේ
එළියත් එක්ක නැත්නම් බාහිර ලෝකෙත් එක්ක තමුන්ගේ ඇතුලේ තියෙන ගැට ගැසීම් මේ වගේ නිදහස් වුණාම එතකොට තමුන්ට පුරුදු වෙනවා දැන් මේ කුරුල්ල ගන්න කුරුල්ල පැටියා එයා එළියට දැම්මට පස්සෙත් ආය අම්ම පස්සෙන් දුවනවනะ තවදුරටත් එයා අම්මගෙන් කෑම අපේක්ෂා කරILLක් ඒ සත්ත්ව ලෝකෙ එහෙම නැහැ ඒ අය අර කූඩුවට ගෙනල්ලා කටට දානකම් විතරයි ඌ අම්මගෙන් කන් ඔව් එළියට දැම්මට පස්සේ ආයේ පස්සෙන් ගිහිල්ලා ඇවිල්ලා අනේ මට කව්වන්න කියන්නේ නැහැ. ඌ කොහෙන් හරි හොයා ගන්නවා කියන්නේ. එහෙමද? අපේ වැඩේ තියෙන්නේ අවුරුදු 60 70 වුණත් මේ කව්වන්න යනවා. නේද? ඉතින් කට්ටිය එතකොට මේකට ගියාවි එහෙම තමයි මිනිස්සු. ඒවා තමයි සදාචාර සම්පන්න ලෝකයක තියෙන දේවල්. ඒවා තියෙන්න ඕනේ. අර ඕගේ කතා ගොඩාක් කියන්න පුළුවන්. අපි මේ කතා කරන්නේ ඇවිල්ලා මේ ලෝකේ තවදුරටත් දිගින් දිගටම දුක පදනම් කරගෙන විඳෝ විඳෝ යන ජීවිතයකින් නිදහස් වෙන ක්‍රමයක් ගැන. මේ නිදහස් වීමේ අවශ්‍යතාවය ඇති අයට කතා කරන්නේ. මේ ලෝකේ හරි සීමිත ඔඩියන්ස් එකට අපි කතා කරන්නේ. හරි චූටි පිරිසකට. සහ අපේ වචනයක් දෙකක් ඇහෙනකොට එයාලට යමක් තේරෙනවා නම් සහ ඇතුළාන්තයේම පිළිගැනෙනවා නම් එයාලාට තමයි මේ දහම තියෙන්නේ. මේ ක්‍රමයේ අවුල් වගේ තේරෙනවා නම් ඉතින් වහාම ක්‍රමයේ වෙනස් කරගෙන පරණ ක්‍රමයට යන්න පුළුවන්. ඒක නේ අපේ කිසිම ඇග්‍රීමන්ට් එකක් නැහැ නේද? ඒ වගේ. අපි කියන්නේ ඉතින් අපිට දැනෙනවා පෙරට සාපේක්ෂව පුදුමාකාර නිදහසක් සැනසෙල්ලක් නිවනක් නිවීමක් දැවීමෙන් නිදහස් බවක්. මිනිස්සු ඒ තුළ ඉන්නකොට අපිට තේරෙනවා මිනිස්සුන්ගේ තියෙන අසරණකම් මිනිස්සු හිර වෙලා ඉන්න තැන් මිනිස්සු විඳවන තැන් එතකොට අපිටම විදර්ශනා වෙනවා පෙරත් මං ඒ වගේ ඉස්සරත් මං අර මිනිහා වගේ ඉස්සරත් මං අර ගෑනු කෙනා වගේ මේ විදිහයි මේ විදිහයි ගති ලක්ෂණ තිබ්බා ඒ නිසා අර ගෑනු කෙනා විඳවන විඳවිල්ල මාත් විඳෙව්වා අර පිරිමියා විඳවන විඳවිල්ල මාත් විඳෙව්වා ඒක දැන් පේනවා කවුරු හරි එහෙම ප්‍රශ්නෙක ඉන්නකොට මෙහි ඉඳලා බලන මට තේරෙනවා මාත් ඔහොම කාලයක් හිටියා දැන් එතන ඉඳලා අපි කියනවා අපිට ඇහුම්කන් දෙනවා නම් එයා පොඩ්ඩක් ওই ක්‍රමේ මෙන්න මේ විදිහට වෙනස් කරගෙන බලන්න නිකන් නෙමෙයි කියන්නේ අත්දැකීමක් කියන්නේ මෙන්න මේ විදිහට හරවා ගන්න ඒකල බලන්න කොහොමද කියලා හොඳයි නම් මේ කියන විදිහට දිගට යන්න අවුල් වගේ නම් ඉතින් ආයෙ ওই දිරුම දුන්නේ. මේ බුදුදහම කියන්නේ වෙනමකුත් නෙමේ. 100%ක් ප්‍රകൃතිමත් ජීවිතයක් ගත කරන. සියලු විකෘතිංගෙන් අයින් වෙලා 100%ක් ස්වභාවික ජීවිතයක් ගත කරන. අනිත් බොහෝ දෙනෙක් මේ ලෝකේ අරගල මැද ඉන්නේ. එයාලාට කොහේක හරි පොඩ්ඩක් ට්‍රැක් පැනලා අවුල් වෙලා ඒක හේතු හදාගෙන උපදේශපාලන හේතු කියයි ආර්ථික හේතු කියයි සමාජීය හේතු කියයි ආගමික හේතු කියයි නේද එක ಜಾති තියෙනවනේ මේ ලෝකෙ හදාගත්ත දේවල් ඔය හේතු පදනම් කරගෙන ඒ එසේම විය යුතු ඒ කියන්නේ මගේ මතය මං හිතන විදියටම වෙන්න ඕනි කියන තැන ඒක දැඩි වල්ලාගෙන ඒක අතහැර ගන්න බැරුව නැත්නම් අතාරින්නේ නැතු ඒ විදිහට ලෝකෙ පවත්තන්න යනවා මේ ලෝකේ කියන්නේ මොකකෝ රාමුවක තියෙන එකක් නේ. කාරි ලස්සනට ගලාගෙන යන එකක් තියෙනවා. දැන් අපි කියන්නේ ගංගාවල ගිහිල්ලා වොෂ්රූම් හදන්න නැතුව උදේට ගඟේ බහැලා නාන්න කියලා. කොච්චර වොෂ්රූම් හදන්න දඟලුවත් දඟලන දඟලනවා දී වෙලා යනවා කැඩිලා යනවා හොඳ නේද? තේරෙන්නේ නැහැ. ඊට වඩා හරි නිදාස්නේ හරි විවෘතයි. උදේට නාගන්න. වොෂ්රූම්ේ නෑවට වඩා හොඳයි. හරි සනීපයි. අරගෙන අර දරුවොත් එක්කම ඉන්නකොට මේ ගැටෙන තැන් වලදී හරි පොඩ්ඩක් එයාලට කියන්න අවශ්‍ය නැහැ තමුන් බලන්න. ඇයි මම මෙතන ගැටුනේ? මොකද්ද මෙතන තියෙන අවුල? එතකොට හොඳට බලන් යනකොට තේරෙන්නේ නැහැ. මගේ හිතේ අපේක්ෂාවක් තිබිලා. එයා මෙහෙම වෙන්න ඕනේ. එයා මට මෙහෙම කතා කරන්න ඕනේ. එයා මට මෙහෙම සලකන්න ඕනේ. එයා මන් දිහා මෙහෙම බලන්න ඕනේ. ඒ වගේ එකක් තිබිලා. ඒකයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒකයි මට කේන්ති කේන්ති. අදෝර හොඳට පේනේ. ඒ පිරුණාම හොඳට දැක ගන්න. ඇත්තටම එයාලගේ ප්‍රශ්නය නෙමෙයි තියෙන්නේ. මගේම ප්‍රශ්නයක් තියෙන්නේ. ඒක තේරුම් අරගෙන ආ ජීවත් වෙනකොට ජීවත් වෙලා බලන්න.
වැඩි කල් යන්න කලින් එයාලගේ සම්පූර්ණ අවධානය ආදරය කියන එක නොහිතන විදිහට තමන්ගේ පැත්තට ආයෙනවා. අර විදිහට එයාලව ප්‍රෙෂර් නොකර එයාලට සතුටින් සැනසීමෙන් ඉන්න ක්‍රමයට නිදහස් කරාට පස්සේ ඒ ජීවිතවලට ඇඟිලි ගැහිල්ලෙන් ඈත් වුණාට පස්සේ එයාලට ඔයාලා නිසා වෙන සහනශීලී ගතියක් එනවා. එතකොට ඒකට ප්‍රතිචාර හැටියට අනිත් පැත්තෙන් එයාලගේ අවධානය ලැබෙනවා. හැබැයි ඒක ලැබෙයි කියලා බලාගෙන දැන් මේක කරන්න එපා. එතකොට ධර්මතාවයෙන් දෙනවා ඊට වඩා ලොකු පනිෂ්මන්ට්. දෙකක් හොයනවා නේ දෙන්නංගු කියලා. කිසිම අපේක්ෂාවක් නැතුව ඒ විදිහට කරන්න එපකට. තේරුම් ගන්න ප්‍රශ්නයක් කියලා කියන්නම අපේක්ෂාව. බලාපොරොත්තුව. බලාපොරොත්තු එකක් කියන්නේ ප්‍රශ්න එකක්. බලාපොරොත්තු වෙන්න තියෙන සමාහට අද වහින්න පුළුවන්. තනුවා ඉන්නත් පුළුවන්. ගොවියෙක් ඉන්නවාද සෑහෙන්න කල්පනා කර කර ඉන්නවා අහස දිහා බල බල. අද වහිනවා අද වහිනවා අද වහින්න ඕනේ වහින්න ඕනේ වහින්න ඕනේ කියලා. දැස්සේ නැත්තම් අද රැට යට නිින්දක් නැහැ. අහසත් එක්ක කේන්ති අරගෙන මේ මං කියන්නේ ඉතින් වැස්සත් බාර ගන්න. නැත්තම් ওই තියෙන තැනකින් වතුර ටිකක් දාලා ගොවි දෙන පරිස්සම් කර. ප්‍රශ්න නැති වෙයි හම්බෙන්නේ කියන හරි සතුටයි. හරි අඩුයි ප්‍රශ්න නැති වෙනවා. මෙතනම ප්‍රය ගණන් කතා කර කර ලෝකාරූප දෙයක් විසඳන්න වගේ. මේ තමයි නාය ගොඩක් දෙනෙක් කියන්නේ. හ්ම්. ප්‍රශ්න නැති ප්‍රශ්නයක් ආවා කියලා හිතන්නකෝ. ඒකට පිළිතුරු අර වෙන කෙනෙකුට කියපු ධර්මදේශනාවක අපිට අහන්න සැලසෙනවා. ඔව්. ඒකට හේතුව මොකක්ද? මේක විශ්ව ධර්මතාවයක්. මේක එක්කෙනෙකුට කියන බණක් නෙමෙයි. අපි ඒ බණ පුද්ගල කේන්ද්‍රීයයි නම් කවදාවත් YouTube වල දාන්නේ නැහැ. එයාට අහන්න නෙමෙයි ඒ බණ දාන්නේ. ඒ වගේ සුදුසු නෙමෙයි. ඒ යම් හෝ ප්‍රශ්නයක් තියාගෙන ඔයාලා මාත්‍රිකා බලන්න ඕනේ නැහැ. කවර හෝ දේශනාවක් දා ගන්නකො. 250ක් ඇටක් තියෙනවා. එතකොට මට බෙන්න මේක මොකද්ද කියලා දැනගන්න ඕනේ. වගේ අදහසක් තියාගෙන මොකක් හරි දේශනාවක් මේක ප්ලේ කරගන්න. ඒකේ තියෙනවා ඔබේ ප්‍රශ්නෙට උත්තර. ඇයි එහෙම වෙන්නේ? ඒකට හේතුව මේ දහම විශ්වීය දහම. ඒක පුද්ගල කේන්ද්‍රීය හෝ නැත්නම් එහෙම මාතෘකාවකට කියවෙන එකක් නෙමෙයි. මේක හැම තැනටම ඇප්ලයි කරන්න පුළුවන් ඇප්ලයි වෙන දහම. අර සමහර ගොඩාක් ලෙඩවලට එකම જાති බෙහෙත් අපි පාවිච්චි කරනවානේ. ආන් ඒ වගේ බෙහෙත්. කියන්නේ කොයි ලෙඩේ තිබ්බත් ඒ බෙහෙත බීපුවම හොඳ වෙනවා වගේ. ඒක අහලා විතරක් නවතින්නේ නැතුව අපි කියන්නේ බය නැතුව ප්‍රැක්ටිකල් කරන්න. ප්‍රැක්ටිකල් නැත්තම් මේක නිකන් අර කතන්දර පොත් කියවනවා වගේ තව එකක් තමයි. ගොඩක්ම සංඥාසරම එක්ක ආවේගයක් එනකොට නැත්තම් සතුටක් දැනෙනකොට තමයි මේ සිතිවිල්ල ගැන නිතර නිතර දැනෙන්න ගන්න. ඒත් එක්කම සතිය අවදි ඉන්න ඕනේ. එන්න ඕනේ මේ. ඒ මට මොකද මේ වෙලා තියෙන්නේ කියලා. ඒක එන්න ඕනේ අනිත් පැත්තට. දැන් මං සෑහෙන්න සතුටින් ඉන්නවා. සතුටින් ඉන වෙලාවට ටක් ගාලා 100ට එන්න ඕනේ. ඒ මට මොකද වෙලා තියෙන්නේ. එහෙම දැනෙනවානේ. ඒ වගේ මේකේ අනිත් අන්තෙත් එහෙමයි. එනට අවුල් වෙලා ඉන්න. එතකොට ඒ අවුලාස්සේ ඔහේ විදව විදව ආය ආය පාර පාර ඒක විදව විදව ඉන්නේ නැතුව අවුල් ගියපුව ගමම්ම දැනෙන්න ඕනේ. අක්කරි අවුලා. මං හිර වෙලා. ඒක තේරෙන්නේ. කන ටක් ගාලා බලනවා. මොකද්ද මේ ගේස් එක? ඇයි මොකද්ද කොහේද කොහමද මේක ඇදුනේ? ඔක තමයි විදර්ශනාවක. අංක එක සතිය. සිහියට එන්න ඕනේ දැන් මං ඉන්න තත්ත්වෙට. ඔව්. සතිය උපදවාගෙන ටක් ගාලා මේ මොහොත අල්ලගෙන එතනින් එහාට ඒ සිදුවීම වෙච්ච ආකාරය විදර්ශනාවක. හොඳට බලනවා. ඒකයි විදර්ශනා කරනවා. විශේෂ දර්ශනේ විදර්ශනා. හොඳට ස්කෑන් කරලා බලනකොට තේරෙනවා. මේකනේ මයින ගොංකම. තංගලහ.
සමහරවිට ඒ ලීප් යවෙන්නේ නැහැ හම්බුනේ මොනවා කියවට යටතේ අපිකින් බලන්න කිව්වට හම්බුනේ අර මතු පිටින් බලලා අග්ගාලා මෙහා වෙනවා මිස එහෙම අර හිතින් එකෙන් බල කර කර බලන්න ඕන කියන නම බල කර කර බලන්න නෙමෙයි හරියට බලන්න වෙනවනම් එච්චරයි නේද දැකපු ගමන් ප්‍රශ්නේ දැකපු ගමන් ප්‍රශ්නේ විසඳෙනවා නම් විසඳන්න ප්‍රශ්නයක් නැහැ ඒ අවසානයේ එන එක තමයි දැන් ඔය මුල්ම කාලේ තමයි ඔය විදර්ශනාව ඉතමකින් පුරුදු කරන්න ඕනි. ඔහොම බල 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 යනකොට ප්‍රශ්න 20 30 50 100ක් වගේ බැලුවාම අපිට ඇතුළට දැනෙන්න ගන්නවා එකක් ඒ තමයි මේ හැම ප්‍රශ්නයක්ම එකම මොඩල් එකේ එකම විදිහකට තියෙන්නේ මේ හැම එකක්ම ඉන්නේ පැති දෙකක් වෙනවා. එකව අකමැති දේවල් වෙනකොට ප්‍රශ්නයක් හැදෙනවා නැත්නම් කැමති දේවල් නොවෙනකොට ප්‍රශ්නයක් හැදෙනවා. ඒකේ ධනාත්මක පැත්ත හැදෙනවා කැමති දේවල් කැමති විදිහට වෙනකොට මාර සතුටක් දැනෙනවා අකමැති දේවල් එකක්වත් නොවෙනකොටම මාර සතුටක් දැනෙනවා හැබැයි ස්වාමීන් වහන්සේ අපි දැනගන්න ඕනේ ඒ හොඳ හෝ නරක උනේ අපිව පරීක්ෂා කරන්නේ එහෙමනම් අපේ එහෙම ප්‍රශ්නයක් ඕ මොක හරි ඒ වෙලාව මට විදර්ශනා වුණා නම් මෙන්න මේක සාමාන්‍යයෙන් දෛනිකව කරගෙන යනකොට යම් කාලයක මේ සිදුවෙන කිසිම ක්‍රියාවලියක විශේෂත්වයක් නැතුව යනවා ඒවා නිකම්ම ක්‍රියා විතරක් වෙනවා නිකන් සිදුවීම් හැම එකම සිදුවීම් කි විශේෂයක් නැහැ කවුරු හරි බැන්නත් සිදුවීමක් ඉතින් සිද්ධියක් ආ සිද්ධියෙන් ඔබට කියනකොට තමයි අර කියන අවිද්‍යාසගත විකාර මොකක් හරි ප්‍රශ්නයක පැටලිලා තියෙන්නේ මුල් කාලේ එතකොට බයිනකොට රිදිච්ච අඬපු මට මේ සිද්ධියක් කියන தත්ත්වයට එනකොට ඒක නිකම්ම නිකම් શબ્දයක් වචන ටිකක් විතරක් වෙනවා එතකොට අතනින් මෙතෙන්ද වෙනස් වුනේ කොහොමද කියලා බලනකොට තේරෙනවා ඒ සිද්ධිය කොහොමද වෙන්නේ කියලා මං ඉතාම හොඳින් දැකලා තියෙනවා එතන මුල තියෙන්නේ මොකක් හරි මේ මෙසේ විය යුතුයි මේ මෙසේ නොවිය යුතුයි කියලා මා තුල තියෙන කැමැත්තක් ඔව්. ඉතින් මේ ලෝකය කියලා කියන්නේ හොඳට තේරුම් ගන්න ඕනි. මට ඕනි විදිහටම වෙන එකක් නෙමෙයි. ඒ සාමාන්‍ය ලෝකෙ ජීවත් වෙනකොට එහෙමයි. ඒ වගේ තේරුම් ගියාට පස්සේ ඒ සිදුවීම වෙනකොටම දැක්කා ඉවරයි. දැක්කා ඉවරයි. පස්සේ සිදුවීම් වුණාට එහෙමවත් දකින්න බලන්න අවශ්‍යතාවයක් නැහැ. පහු වීගෙන යනවා. ඔහොම පහු වීගෙන කාලයක් ගිහිල්ලා ඊට පස්සේ අපිට තේරෙන්නේ නැහැ කොහොමද ඒක වෙන්නේ කියලා. ඒ වගේ සිදුවීම් මුකුත්ම අපිට හමු නොවි යනවා. කියන්නේ හම්බුණාට වැඩක් නැහැ. අපිට හම්බුණාට වැඩක් නැති නිසා ධර්මතාවයෙන් ඒ පැත්ත අයින් කළා දාන්න. ඒ ප්‍රශ්න පත්‍ර ටික අයින් කළා දාන්න. හරියට A level විභාගයේ ලියලා ෆේල් වෙවි ඉන්න කාලේ ආය ලියන්න වෙනවා. ඊට පස්සේ යම් විදිහකින් එයා හොඳටම වීරිය කරලා පාස් වෙනවා. පාස් වුණාට පස්සේ ආයේ ප්‍රශ්න පත්‍ර දෙන්නේ නැහැ. පාස්නේ. ඒ ප්‍රශ්න පත්‍ර දුන්නට වැඩක් නැහැ. අදාළ නැහැ. ආන් ඒ වගේ. ඔය දක්වා එන්නවා. ඔය දක්වා ආවට පස්සේ එයාට මේ ලෝකේ මෙලෝ ප්‍රශ්නයක් නැහැ. පරලෝකෙත් මෙලෝම ප්‍රශ්නයක් නැහැ. නිවන් කියන එක අදාළම නැහැ. තේරුණාද කියන්නේ? කියන්නේ නිවන් කියන්නේ තවත් එක ටොපික් එකක් විතරයි. ඒකෙන් නම් හඳුනන්නේ දැන් අපි මේ මාර්ගයට වැටුනම විදිහට හිතන්න ඇතුලෙන් අපේ සිත වැඩ කරලා ඒක නෑ වැඩකසන නෑ ඒක નિરાයාස තත්ත්වයක් කියන්නේ ඔය දක්වා ආවට පස්සේ નિરાයාසයි එතෙක් මේක මේ ආයස ඔව් බලන්න ඕනේ බල බල යන්න ඕනේ ඒකලා යම් කාලයක අපිට දැනගන්න පුළුවන් ඒ දරුවෙක් කියලා ඇයි අම්මා අර මනුස්සයාට බැන්නේ නැත්තේ කොච්චර අම්මට මෙහෙම කිව්වද එතකොට තමයි මතක් ඉන්නේ ඇත්තනේ නම් මට බැන්නා මට බැනලා ඒ වුණාට මට ගාණක් නැහැ ඒක මට වඩා මේ මෙයාලට දැනිලා එහෙනම් එයාලගෙන් තමයි මම දැනගත්තේ මේක බැනිය යුත්තක් කියලා ඒ වගේ අවසානයේ සිද්ධ වෙන එක තමයි අපිට ඕනේ යමක් වෙයිද මේ ලෝකේ ඒ එසේ සිද්ධ වෙනවා. අස්සනට එදිනදා නිකම් මගේ කැමැත්ත පරිදි විතරයි මේ ලෝකේ තියෙන්නේ. මට ඕනේ දේ විතරයි මේ ලෝකේ වෙන්නේ. යමක් අපේක්ෂා කරනවාද කැමැත්තක් හැදෙනවාද
ඒ සියල්ලම මේ ලෝකෙ වෙනවා ඒ වගේ හැබැයි ඒ වෙනකොට අපි තුල තියෙන මල පෙරේතකන් රාගයේ ద్వේෂයේ මෝහයේ පදනම් කරගෙන මුලාසහගතව වෙන තෘෂ්ණාසහගත ස්වභාවි කොම හේදිලා ගිහලා එහෙම එකක් තියෙනවද කියලාවත් අඳුරන්නේ නැති මට්ටමට ඒ නිසා එයා කවරක් හිතුවත් ඒ හිතන එක රාගී නැ ద్వේෂීත් නැ මෝහීත් නැ තේරෙනවද ඒ නිසා ඒ එයාගේ ඒ පරාසයට කිසිම මේ කොන්දේසියක් නැ අසීමාන්තයි එයාට එහෙම හිතලා මේ ලෝකේ ගන්න දෙයක්වත් නැ ඒ වෙනකොට මේ ලෝකේ ආයෙට තියෙන අවශ්‍යතා හීන බලාපොරොත්තු ඒ මුකුත් නැ ඒ වෙනකොට එයාට තියෙන චූටි උණ්ඩ තිබුණේ ගල් කැටයක් හරි හම්බුණා නම් ඒකෙන් සෙල්ලම් කර කර ඒ වගේ හරි චූටි අවශ්‍යතා ටිකක් තියෙන මේ මොහොතට මොකක් හරි කමන්නේ ඒ වගේ දැන් සෝන්ිය වෙලා දන්නේ නැහැ ඉතින් වෙලා බලන්න ඕනි වචනයක් ඔයාලා කියන්න මං කියන්නේ ප්‍රායෝගිකව ටික කරලා බලන්න ඒක කරලා බැලුවට පස්සේ ඒක මොකද්ද කියන එක හොයන්නවත් ඒව අවශ්‍යතාවයක් නැහැ ඒක ඔක්කොම ඉතින් එක එකනා දෙන වචනනේ ඔව් වචන මාලාව ඒක තමුන්ට අදාළ නැහැ අර්ථකතන එකක්වත් එයාට අදාළ නැහැ මේ මේකයි මෙහෙමයි 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 ඒ කියන ඕන එකට හා හා හොඳයි හා ඒක නේද හා හොඳයි එච්චර ඒක මෙතනින් එනවා මෙතනින් යනවා මොක හරි කමක් අදාළම නැහැ මටයි කියන්නේ අයිති වෙන්න මම එක්ක ඉන්න එපා ඔය වගේ තැනක් අමුතු තැන අහනකොට නිකන් මොකද්ද වගේ එහෙම තමයි ඔයාලට ඉතින් අහන්න ප්‍රශ්නයක් නැහැ කියපුවාම ප්‍රශ්නයක් නැති අයටත් මොකක් හරි එකක් කියන්න ඕනේ ප්‍රශ්න කිසිවක් නැති අයට තමයි මම මේ කියපු තලයේදී නෑ ප්‍රශ්න තිබුණා ඉතින් ටික ටික අරට අර ධර්මය ආලා ඒක අත්දැක බලමින් ඒ වෙන වෙලාවට කර්ම ගන්නකොට ප්‍රශ්න ඔක්කොම ඉවරයි ඔක්කොම නෙමෙයි යම් ප්‍රමාණයක් තියෙන ඒ ටිකත් ඒ තියෙන එක ඒ තියෙන ප්‍රශ්නේ දැන් තියෙන මොහොතේ නේ ඒක කීයට හරි එන මොහොතක් තියෙයි කියලා හිතනවද අන්න ඒක තියෙනකම් ප්‍රශ්න හැදෙනවා ඉස්සරහ ඒක තියෙන එක තමයි මේ ප්‍රශ්නේ හැදෙන්න හේතුව. දැන් මම පරිපූර්ණ වශයෙන් මානසිකව නිදහස් නම් මම නිදහස් කියලා මම පිළිගන්නවා නම් මට කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා මම පිළිගන්නවා නම් එන ගැව්වත් මොකා මොනවා කීවත් මොන්න ගැටලුවාවත් ඒකක්වත් මට අදාළ නැහැ. මම නිදහස් කියන තැන නම් මගේ ආධ්‍යාත්මීය පිළිගැනීම මගේ අතුලාන්තෙම මගේ ස්ටේට් එක ඇත්තටම එතනින් එහාට යන්න ප්‍රශ්න හැදෙන්නේ නැහැ. මොකද හදන්න තියෙන කුමුර නැ විකුණලා. ඉතින් දැන් ප්‍රශ්නයක් නැහැ. දැන් ප්‍රශ්නකුත් නැහැ. දැනුත් නැහැ. දැනුත් නැහනේ. ඉතින් දැන් තමයි මෙහෙම යන්නේ. මේ දැන්. ආයේ දැන්. 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 මෙච්චරයි ජීවිතේ. ජීවිතේ. එනකොට සිද්ධ වෙච්ච සිදුවීමක් ගන්න. ඒක ඒ වෙලාවේ නෙමෙයි ඒකත් දැන්නේ තියෙන්නේ. මොකද දැන් මේක මතක් වෙනවා. ආ. එතන එහෙම එකක් තිබිලා නැහැ මේ දැන් ඒක තියෙන්නේ. තේරෙනවද? අපි ඔය එනකොට වෙච්ච එකක් ගන්න කියනකොට කෝටියක් ඇහැට වර්ණ සටහන් ගෑවිලා ගියත් කනට වර්ණ ශබ්ද සටහන් ගෑවිලා ගියත් ඔයාලා ගන්නේ ඒ එනකොට කොහෙ එක හරි මතකයට දාගත්ත කෑල්ලක් විතරනේ වෙන එකක් ගන්න බෑනේ. එතකොට ස්වාමීන් වහන්සේ දැන් කෙනෙක් ඉන්නවා එයාට පරණ දේවල් ගොඩක් මතකයි. දැන් මට මතක නැහැ. පොඩි කාලේ දේවල් කියලා හිතන්නකෝ. එතකොට ඒක මතක නැති එක නිකන් නෑ. එහෙම කියලා කියන්නේ අපිට. ඒකෙන් ඇත්තටම මතක නැහැ. හොඳයි නේද? සත්‍යද? දැන් නෙවෙයිනේ. ඉතින් ඒ වැරද්දක් කියලා කවුරු හරි කියනවා නම් ඉතින් හොඳයි කියන්නේ. ලෝකේ හරිම දේවල් දෙන්න ඕනේ. ඒ වැරදි එක දෙක වුණාම මොකෝ අවුල්ද? ඒ නැති එක එයාට වැරද්දක් වුණාට ඒ නැති වෙන එක මට වැරද්දක් නෙමෙයි නං. ඔව්. එච්චර. ඔය දේත් එහෙම තමයි. හා. හැම දෙයක්ම ප්‍රශ්න හැම දෙයක්ම ඒ විදිහට
ප්‍රශ්න ඔයාලට ඉල්ලනකම් දෙනවා මේ ලෝකේ අපි ඔය ඇතිතරම් දේශනාවල කියලා තියෙනවා උපන්දා ඉඳලා මේ දක්වාම ඔබට වෙච්ච සියලුම සිදුවීම් ඔබ අපේක්ෂා කළ නිසා වෙච්ච දේවල් ඒ කියන්නේ මේ වෙනකම් වෙච්ච හැමදේම වෙලා තියෙන්නේ ඔබ කැමති දේ විතරමයි අකමැති එකක්වත් වෙලා නැහැ ඒක තේරෙන්නේ නැහැ ලීසි එහෙමද කියලා කිව්වේ ඒක තමයි මම असाधु बंदी आरजीन मेक अहन कोटम अरे गेनुलामेगेने मुखरीसियावक मुखरीगा तिब्बना हितेनवा मे कथा नोयनवाण होकमे दंडमेन तो विनदेतम तमुंगि कथा कल्याण ऐ ओब कैमति ने कथा अणुंगि की लेकने अणुंगु हिदीन्नि ओक्कोम ओया गेतुले मने हदेन्नि तमुंगि ने हित तमुंगि हित एने ए अकमेत्त हदन्नि एलिये कोहेवत हदन्नि ने ඇතුලෙන් තියනවා කොහේක හරි පුද්ගලයෙකුට මේ වගේ එකක් නොවේවා කියන ඡේදයක්. ඔව්. හරි. ඒක එළිය එකක් නෙමෙයි. නෙමෙයි. හරි. ඒක ඇතුලේ එකක්. අඩුම ගානේ මම බඳින්ද ඉන්නේ කී වෙන එකෙක්වත් නොබඳීවායි කියන එක හරි තියෙනවා. තේරෙනවද? මට එයා බඳින්න බැරි වුණොත් එයා කාටවත් බඳින්න වෙන්න එපා. ඒකෝද සමුනාත දැන් දරුවෙක්ට ලබුවෙක්ට අසින්තුව ආසාවෙන් ඉන්න කට්ටියට දරුවෝ නැති වෙන්නේ නැති වෙනවා කියන්නේ දරුවෙක් හරියන්නේ නැහැ. එතකොට එයා බලාපොරොත්තු හරියට ඕකට හේතු අපි කියන්නේ නැහැ. තේරුණාද? ඒක හේතු ගොඩක් තියෙනවා. ඒක අපි ওই පැත්තෙන් විසඳන්න බෑ. මොකද සබාධාමී ක්‍රියාවලියන්නේ දරුවෙක් හැදෙන එක. කසාද බඳින එක ස්වභාවික ක්‍රියාවලියක් නෙමෙයිනේ. ඒ නිසා මේ සබාධාමී ක්‍රියාවලියෙන් අපි එහෙම සැහැල්ලුවෙන් විග්‍රහ කරන්නේ අපිට අයිතියක් නැහැ. ඒක අයිතිය සබාධාමඩ තියෙන. තේරුණාද? ඒකට ඉතින් හේතු මොනවද කියලා පොදුවේ කතා කරොත් තියෙනවා. එක්ක ඔයාගේ බොඩි කන්ඩිෂන් එකේ අවුලක් තියෙනවා. උතුණියාමේ, බීජනියාමේ, කම්මනියාමේ, ධම්මනියාමේ, චිත්තනියාමේ කියලා නියාම ධර්ම පහක්ම තියෙනවා. කවරක හෝ බලපෑමක් නිසා එහෙම වෙන්න පුළුවන්. අර වගේ වෙන්නත් පුළුවන්. ඒක බොහෝ දුරට ඒ වගේ මෙන්ටලිටි එකක් තියෙන අයට අර පැත්ත හැදින්නේ නැහැ. එහෙමත් තියෙනවා. ඒක චිත්ත නියාමයටයි. ඒවා ඔක්කොම හරියට වෙනස් කරලා ටියුන් කරගත්තා නම් අනිවාර්යෙන් බබෙක් හැදෙන්නවා. ඉතින් ස්වාමීන් වහන්සේ දැන් ඔය අංගවිකල දරුවෝ මිහි වෙන අය. එතකොට ඒකෙත් ඔය නියාම ධර්මයක් තියෙනවනේ. ඒක ඇවිල්ලා දැන් ඔයාලා ඉන්නේ මේ ආත්ම ගවේෂණය ගැන කතා කරගන්න මාතෘකාව ගැන දැන් එළිය දේවල් කතා වෙන්න. මම මෙහෙම එකක් කියන්නම්. අංග විකල දරුවෙක් කොහෙද හැදුනේ? එල්ගුවත් හැදුනේ නැන්. තාමත් ඉතින් ඒව ගැන හිත හිත ඉන්නකොට තව දුරටත් ඒ වගේ ළමයි පැටව ගහ යනවා. තේරුණාද? මං කියන්නේ අංග විකල ලෝකෙ නිදහසේ. ඒකේ නිදහස් වුණාම අපිට ඇහැට හෝ කනට හෝ මනට හෝ කොහෙටවත් ඉබඳු ධර්මතා මෙහෙම ඉන්නේ. එන්නේ මානසික දේවල් දක්කන්නේ. ඒ පිළිබඳව අපි පරණ දත්ත ඇරගෙන ඒවට බය වෙලා හෝ කැමැත්තකින් හෝ ගැටීමකින් මේ මොකක් හරි එකක් අපි මේන්ටේන් කරගෙන යනකම්ම ඒ අංග විකලය අපි පස්සෙන් දුවගෙන යනවා. අපේ ප්‍රශ්නේ විසඳගත්තාම මේ ලෝකේ තියෙන ප්‍රශ්න ඔක්කොම විසඳේ. කොයි අංග විකල ගත්තේ හැදෙන්නේ ඔයා පෝසත් පවුල ළයට නෑ. ඒවටත් හේතුවේ ඒවටත් හේතුව ඇති අර අපි ඉස්සෙල්ලා කතා කරපු විදිහට. කර්ම ශක්තිය. මේ නියාම ධර්ම පහක් ගැන අපි කතා කරනවානේ. දේශගුණික කාලගුණික හේතු නිසා නැත්නම් යාළගේ ශරීරවල තියෙන
කෙමිස්ට්‍රි කේ නිසා නැත්නම් එයාලා ගන්න ආහාර පානවල මෙව්වා නිසා නැත්නම් එයාලගේ තියෙන මේ එකිනෙකා පීඩාවට පත් කරන පෙළෙන අතපය කඩන මානසිකත්වයක් තියෙන මානසිකත්වය නිසා මොකද එයාලගේ කැමැත්ත කාට හරි පීඩාවක් කරන නම් ඒක විපාකයේ තමුන්ට ඉන්නේ මේ විදිහට තමුන්ට හම්බ වෙන උන්ගේ අතපය නැති වෙන. එදයි නම් ඒව කරගහගෙන එහෙමයි දුවන්න වෙන. එකක් නෙමෙයි අපිට මේ නිශ්චිතව එක හේතුවක් කියලා කියන්න බෑ. මේ ඒක හේතුවාදී ලෝකයක් නෙමෙයි, හේතුඵලවාදී ලෝකයක් තියෙන්නේ. කවර හෝ දෙයක් මේ මිහිමද සිද්ධ වෙනවා නම්, මේ විශ්වයේ කොතනක හෝ සිද්ධ වෙනවා නම්, බුදුහාමුදුරුවන්ගේ කියමනට අනුව අනිවාර්යෙන්ම ඒක හේතුවක ඵලයක්. නිකන් වෙන්නේ නැහැ. දැන් ස්වාමීන් වහන්සේ අපි මේ වංශයට එනකොට ගොඩක් අද්දකින් එකනකොට අපේ අතින් වැරදි වෙලා තියෙනවනේ, මොන හරි වෙලා තියෙනවා. එතනම් මතක් කරනකොට මේ මොහොතේ කොහොමද එතන ඉන්නවා කියමුකෝ. නමුත් ඒකේ ප්‍රතිඵලත් අපිට දෙයක නොහිතුව හම්බේ. නැවත හම්බේ. හැබැයි ඒකෙන් නිදහස් වෙන්නත් පුළුවන්. අන්න එතන ඕක. ඒකට කරන්න ඕනේ ඕක තමුන්ගේ ඇතුලේ දාගෙන, අගුල් දාගෙන, වහගෙන, ඉර කරගෙන එහෙම ඉන්නේ නැතුව කල්යාණ මිත්‍රේ කාරුවේ හම්බ වෙලා මේ වගේ තමුන්ගේ ඒ සමස්ත කතාවම, තමුන්ගේ කැතපැත්ත සම්පූර්ණයෙන්ම, ජරාපැත්ත සම්පූර්ණයෙන්ම එළියට දාලා නිරුවත් වෙන්න ඕනේ. නෑ අපි නොදැන දැන් සමහරලාට නොදැන වෙන ඒවා කොහොමද ආයේ එන්නේ? නෑ දැන් අපි නෑ ඉතින් අපි ඉස්කෝලේ යනකොට පරක්කුණා කියලා හිතමු. එතකොට අපි ඇත්තටම පරක්කුනේ ගෙදරින්ම පරක් වෙලා ගියම නිසා ඒ යන නෝමල් බස් එකේ ගියේ නැහැ. නමුත් අපි කියනවා ට්‍රැෆික් අහු වුණා. ඔව් එහෙම වුණා. ඉතින් ඒක බොරුවක් නේ. ඉතින් දැන් ඒක තාමත් වෙන මතක් වෙනවද? නැහැ ඒක තමයි මම අහන්නේ. ඉතින් මේ දෙයක් අපි දන්නේ නැහැ දැන් මේ හිටපු මං අහන්නේ මේ මොහොත තුල ඔයාගේ ප්‍රශ්නේ මොකද්ද? මේ මොහොත තුල ඔයාට ඒ ප්‍රශ්න තාම වද දෙනවාද? ඒ කියන්නේ යම් මොහොතක තනි වෙලා ඉන්නකොට ඒවා ප්‍රශ්න හැටියට එනවාද? එහෙනම් ඉතින් මොනවද කල්පනා කරන්නේ? මම මේ වෙලාවේ පවත්තන ටික පමණයි මේ විශ්වයේ පවතින. අනිත් සියල්ලම කොහෙද නැහැ. එහෙනම් ඉතින් මං උපන්දා ඉඳන් කොච්චර ජාති කරලාද ඒවා ඔක්කොම මගේ පස්සෙන් දුවන්නේ. මේකෙන් නිදහස් වෙන්න කියලා කියන්නේ ඒකයි. කර්මක්ෂය කියලා කියන්නේ සියලු කර්ම වලින් නිදහස් වෙනවා කියන්නේ. කියන්නේ එතන තියෙන්නේ මේ මොහොත තුලවන නිදහස. එතකොට දරුණුවට තිබුණොත් දැන් මෙහෙම ගන්න. අඟුලිමාල හාමුදුරුව මිනිස්සු 999 මැරුවලුනේ හාමුදුරුව වෙන්න කලින්. හැබැයි එයාට ඒ තරම් මරණ ප්‍රමාණයක් අත්ුනේ නැහැ. ඒ වුණාට රටේ තොටේ මොකු මිනී මරුවෙක්කැයි ආරංචි ගිහින් තිබිච්ච පිරිසක් ඉන්නවනේ. දැනුවත් පිරිසක්. මෙයා මේ තරම් දරුණු කෙනෙක්, භයානක කෙනෙක් මේ වගේ. අන්නේ දැනුවත් පිරිසගේ ඒ දැනුවත් වීමේ ප්‍රමාණයට සාපේක්ෂව, නම කැත වෙලා තිබිච්ච ප්‍රමාණයට සාපේක්ෂව එයා වැඩි වුණාට පස්සේ ගල්පාරවල් කාලා අනම්මනම් ගුටි කාලා ඒ වගේ ටිකක් වෙලා තියෙනවා. හැබැයි මුගලන් ආමුතුරෝ වගේ මම දන්නේ හේතුව මොකද්ද කියලා සාහව සාහිත්‍ය කතාව ඇත්තද කියලා කියනවා. කවුරුවත් ගහලා නෙමෙයි නේද අඟුලි හාලා හඳුරු මලේ. ගුටි කාලා මලේ නෑ. ආදී නිකන් එහෙම මරණයක් එහෙම මිනිමෙරුමකට අහු වෙලා මලේ නෑ. එහෙමනම් ඉතින් විපාක දෙනවා නම් මුගලන් හාමුදුරන්ට වඩා මේ අඟුලිමාල හාමුදුරන්ට විපාක දෙනවා. ඒ නිසා ඔය කියන කර්ම ඔක්කොම මානසිකව දරාගෙන ඉන්නකම් පස්සෙන් පන්නනේවා මිසක. හරිද? මම ඒක උස්සගෙන ඉන්නකම්ම නිකන් කුළු ගෙඩියක් තියෙන එකෙක් මං කරේ තියාගෙන යනවා වගේ. ඌට හිතෙන වෙලාවට ඔළුවට ගහ. ඒ වගේ කර්මය අපි කරේ තියාගෙන දුව. මං කියන්නේ සියලු කර්ම වලින් නිදහස් වෙන්න. විදර්ශනාවට එන්න. විදර්ශනාව මේ මොහොත තුලයි තියෙන්නේ. ජීවිතේ මේ මොහොතට ගන්න. මේ මොහොත තුල පවත්වන කිසිම ජීවිතයකට පරණ අතීත කතන්දර වදයක් දෙන්නේ නැහැ. හේතුව එයා ప్రత్యක්ෂවම දන්නවා අතීතය කියලා එකක් නැහැ. පවතින්නේ මේ මොහොත වර්තමානයේ විතරයි. අපිට ඕන නම් අතීත මතකයන්ට යන්න පුළුවන්. ඒ යන්නෙත් මේ මොහොතෙම තමයි. නැතුව යන අතීතයක් නැහැ. ඒ වගේම අනාගතය කියලා එකක්. අනාගතය කියලත් එකක් නැහැ. දැන් අපිට පරණ මතකයන්ට, දත්තයන්ට සාපේක්ෂව ඒව පාවිච්චි කරලා, පරණ දේවල් පාවිච්චි කරලා ඉස්සරහට එකක් දැන් හදා දෙන්න පුළුවන්. අපි දැන් යන විදිහ ගැන කල්පනා කර.
කොහොමද මෙතනින් යන විදිය ගැන ඔයාලා කල්පනා කරන්නේ? එහෙන් එනකොට පෙනිච්ච තිබිච්ච ඒ පාරිසරික මට්ටම් ඔළුවේ මතකයේ තියෙන ඒවා පාවිච්චි කරලානේ. ඔව්. ඒවා ආයෙ පාවිච්චි කරලා ඉස්සරහට එකක් හදනවා. හැබැයි ඒ හදන්නේ දැන්නේ. ඔව්. මේවා. මේ අනාගතයක් වෙයිද? සියලුම අතීත කියන්නේ දැන්. සියලු අනාගත කියන්නේ දැන්. එහෙම එකේ. ඔය දෙකෙන් නිදහස් වුණාට පස්සේ ඔය දෙක තීරුම් ගත්තට පස්සේ මේ මොහොතේ සතුටින් ලස්සනට ජීවත් වෙන්න පුළුවන්. අපි එතෙක් දක්වා විතරයි කියන්නේ. නැත්නම් ඔයින් ඔබටත් ඔය කතාව දුවනවා. ඒක ඔයාලා එච්චර අදාළ කරගන්න එපා. ආ මේකයි වැදගත්. මොකද ඉතින් එහාට යනකොට හොඳයි ඉතින් මහන වෙලා වගේ ටිකක් ඉතින් එහාට යන්න දඟලනවා. තේරෙනවා. මේද මේ වෙනකොට මේ එතනින් එහාට වර්තමානයේ කියලා එකකුත් නැහැ. නැහැ කියලා අපි කියනකොටම ඔයාලට නැහැ කියලා අන්තිකට අහුවෙන්නේ. අත්දැකීමට නෙමෙයි. නැහැ කියලා දැනුමට අහුවෙන්නේ. දැනුමට අහුවෙන එක වැරදි. දැනට ඔය කියපුවා අත්දැකීමෙම තේරෙනවනේ. හැබැයි මේක නැක් කියපු ගමන්ම ඔයාලට නැති වෙලා නැහනේ. මේ මොහොතක් තියෙනවනේ නම් මේ තියෙන්නේ මේ දැනින්නේ. කොහොමද නැහැ කියන්නේ? ඔතෙන් දෙනවනේ. ඒ නිසායි අපි කියන්නේ. වර්තමාන මොහොතක් නැහැ කියන එක ගිහි ඔයත්තන්ට ඒ තරම්ම ලොකුවට ගන්න අවශ්‍ය නැහැ. දැනුමට තියන් ඉන්න වර්තමාන මොහොත කියන එක සකස් වෙලා තියෙන්නේම පරණ මතක ගොඩකින් තමයි කියන්නේ. දැන් මේ වෙලාවේ මේ මොහොතේ අලුත් එකක් මට කියන්න හිතලා. හිතලා කියන්න අලුත් එකක්. මොකක් කර කියන්න? දැන් මේ මොහොත ගැන අපි හිත හිතලා ඒ මොහොතට මේක හිතුවේ. නෑ මං කියන්නේ දැන් අලුත් එකක් කියන්නේ මෙච්චර කල් ඔයාලා අහපු දැකපු නැති අලුත් එකක් කියන්නේ. කවදාවත්ම අහපු හෝ දැකපු නැති එකක් කියන්නේ. ඔව්. දැන් එහෙම එකක් එන්නේම නෑ. නෑ මං කියන්නේ ඒව නෙමෙයි. දැන් කියන්නේ කවදාවත් ඇහිච්ච හෝ පෙනිච්ච නැති දෙයක් ගැන මොනවා හරි. කනට ඇහිලත් නැති, ඇහැට පෙනිලත් නැති දෙයක් කියන්න මොකක්ද? කියන්න බැහැ. හා. එතකොට එහෙමනම් දැන් මේ වෙලාවේ මේ මොහොතේ වර්තමානයේ කියලා අපි කතා කරන ඔක්කොමත් ඒක අතීතයට ගිහිල්ලා. පරණ දත්ත නේද? ඔව්. අපි මේ මොහොතේ ඉන්නවා, මේ මොහොතේ පවතිනවා, මේ මොහොතේ තියෙන ටික විතරයි කියන ඒවා ඔක්කොමත් මේ මොහොතේ තියෙන ඒවාද නැත්නම් පහුගිය මතක ටික? එතකොට මේ මොහොතක් කියලා එකක් තියෙනවද? එකක් නැහැ. කොහෙත් නැහැ බලනකොට. ඒක තමයි කියන්නේ. හැබැයි ඒක දැනුමට නැහැයි කියවට බෑ. මේ මොහොතේ හාදේක් ඇවිල්ලා අම්මට හොඳ කුණුවරුප දෙකක් කියාගෙන කියාගෙන ගියොත් එහෙම ටක් ගාලා මේ මොහොත හැදෙනවා. ඔව්. අන්න ඒ නිසයි මං කියන්නේ. ඔය ජීවිතේ දැම්මම දැනුමට තියාගන්න මේ මොහොතත් සකස් වෙන්නේ පරණ දත්ත වලින් කියන එක දැනගෙන. ඔව්. මේ මොහොතේ ලස්සනට ජීවත් වෙන්න. තේරුණාද? එහෙනම් කාලයක් ඉන්න. ඔය දැනුම තියාගෙන කාලයක් ඉන්නකොට ටික වේගවත් වෙන එකක් තියෙනවා. එහෙනම් මම දන්නවා මේ වෙලාව කියලා කියන්නේ පරණ දත්ත ගොඩක්, පරණ මතක ගොඩක් එපමණයි. මෙන්න මේ අවබෝධය තුළ, දැනුම තුළ නෙමෙයි, අවබෝධය තුළ ජීවත් වෙනකොට කලින් තිබිච්ච දත්ත ඔක්කොගෙම බොරුව තේරිලා තියෙනකොට, දැනගෙන ඉන්නකොට බොරු ඔක්කොගෙම වටිනාකම් අඩු වෙලා පඩපඩපඩ ගාලා පල්ලෙහා බයි. බොරු ඔක්කොගෙම වටිනාකම් පහළ වැටෙන. ඔව්. හිතන්නකෝ මේක රත්තරන් කියලා. ආපු වෙලාවේ ඉඳන් ඔයාලා දැක්කේ රත්තරන් කියලා. මෙන්ටලි සෑහෙන්න වැලියු එකක් තියෙනවා. මම මේ සාකච්ඡා ඉවරලා අවසානයේ කියනවා. මේක රත්තරන් නෙමෙයි, යකඩ කෑල්ලකට රත්තරන් පේන්ට් කරලා තියෙන්නේ. දැන් මොකද වෙන්නේ? ආන් ඒකම වෙනවා අර තත්ත්වයේ ඉන්නකොට තමුන්ගේ පරණ සීලව මතකයන් වටිනාකම බිඳුව වෙලා යනවා. ඒ හේතුව නිසා දැන් එන්න දත්තේ නැති වෙනවා. තේරුණාද කියන්නේ? මේ මොහොතේ ඉන්නකොට අපි නිකන් තනියම ඉන්නවා කියනවා.
ඉන්න වෙලාවට මෙහෙම කතා කරන නිසා අපි දත් ඇර ඇද ඇද කතා කරනවානේ. ඔව්. ඔයාලත් නෑ මුකුත් නෑ. එතකොට මට හොඳට අර කුරුල්ල කෑ ගන්න සද්දය. මේ කියන්නේ උලන් එහෙම යනවා නම් ඒ ටික වදිනවා. ඔක්කොම වෙන. මේ මොහොත තුල ඒක වෙලා ඉන්නවා. හේතුව තමයි පරණ ඒවා අදින්න බෑ. වර්තමාන මොහොතේ පරණ ඒවා මෙහෙට අදින්න බෑ. දන්නවා. ඔක්කොම මගේ මතකයන් ගොඩක් විතරයි. මතකය කියලා කියන්නේ මෘතකය කියන එක. කියන්නේ මැරිච්ච ශරීර මලමිනි. සියලුම මතකයන් කියලා කියන්නේ මලමිනි. ඔදේවා මොහොත තුල මෙරිමරි ගියපු මිනි ටිකක් සමහර මිනි වලට ආසාවෙන් අපි පරිස්සම් කරගෙන වටිනාකම් දීගෙන තියන් ඉඳ. ඔයාලට බබා හම්බ වෙච්ච දාම තමයි බබා මලේ. පිළිගත්තේ නැහැ. නෑ නෑ කියලා වඩාගෙන ගිහිල්ලා නේද ඉඹලා තුරු කරගෙනම ගිහිල්ලා මෙරි මෙරි වූ ලොකු වෙනවා ලොකු වුණත් නෑ නෑ මේ මගේ පුතයි කියලා කිය. දැන් නැත්කින් අඳින්නේ නෑ මොකුත් නෑ දැන් ගිහිල්ලා අවුරුදු 40කුත් වෙලා තාම මගේ පුතා මම මගේ කියලා අල්ලගෙන යන්නේ නෑ මෙත් ඊට පස්සේ මගේ දිගින් දිගටම යන්නේ නෑ යන එන්සා දේරුම් ගන්නද මෙන්න මේක අවබෝධය තුල ඉන්න කෙනාට මගේ කියලා දෙයක් හෝ කවරක් හෝ අමතරව ඉතුරු වෙන්නේ නැහැ. ඔව්. පරිපූර්ණ වශයෙන් නිදහස් තැනකට එනවා. එතකොට එයාට මේ මොහොත හැබෑම මේ මොහොත තියෙනවා. මේ මොහොත අපිරිසිදු නැහැ. හරි පිරිසිදු. හරි නැචුර. මේ මොහොතේ ආයතන වලට කවර ස්වභාවයක්ද දැනෙන්නේ පෙනෙන්නේ නාමකරණයකින් තොර වේත් එක ගනු දෙන කරන. මේ මහන් ඉන්නකොට අර චුච්චුච්චුක් ගාලා කතා කරන සතා මොකාද කියලා අඳුරගන්න යන්නේ නැහැ. හඬත් එක්ක විතරක් කියන. ඌ මොකා වුණත් අදාළ නැහැ. එතකොට වෙන දේ තමයි උගි හඬ විතරක් නෙමෙයි තව වටේට ගොඩාක් හඬවල් ඇහෙන්න ගන්න. එතකොට තේරෙනවා. හයිලයිට් වෙලා එන ඇහෙන කුරුල්ලගේ සද්දේ කුරුල්ලා මොකාදයි හඳුනා නොගෙන සවන් දීගෙන විතරක් ඉන්නකොට කුරුල්ලෝ එච්චරක් නෙමෙයි මේ වටේ හැම තැනම කුරුළු සද්දනේ තියෙන්නේ කියන එක සම්පූර්ණයෙන් දැනෙන්න ගන්න. ඔව්. ඉතින් ඒ අතර වන් වුණාම මාත් එක කුරුල්ලෙක් වෙනවා. ඉතින් ඇත්තටම අර හඬ අපි අහලා නැත්නම් දන්නේ නැහැ. හැබැයි මම ඒ හඬ අසමී කියලා ඉන්නකොට මමත් ඉන්නව උත් ඉන්නවනේ. ඔව්. ඒ තා කුරුල්ලෙක් ඉන්න. ඔව්. මෙතන තියෙන්නේ කුරුල්ලු නෑ. ඇත්තරම හඬකුත් නැහැ. හඬ තුල අපි දිය වෙලා යනවා. හඬක්ද මොකද්ද දන්නේ නැහැ. ඒ අස්සෙම හොඳ හුලම්පාරක් වදිනකොට ඒ හඬක් දැනෙනකොට කොහේරි සුවඳක් මල් මොනවාරි දැනෙනකොට ඒ සියලුම தත්ත්වයනොත් එකක් හැටියට විඳින එකක් තියෙනවා. කෑලි කෑලි වලට කැඩි කැඩි නැහැ. ආයතන පහටම එන සියල්ලම එකක් හැටියට එනවා. ඇහෙන් එනවා කණෙන් එනවායි කියලා හැම බෙදීමක් නැහැ. ඔක්කොම එකක්. කොහොමද ඒකේ රස එතකොට මේ? අල්ලා අල්ලා හදව ගුලිය. ඒකට නවත් දෙන්න බෙදන්න මේ මෙලෝඩියක් කරන්න බෑ. ඒක ස්වභාවයක්. වින්දනීය ස්වභාවය. ආනන්දනීය ස්වභාවය. පරමානන්ද කියලා කියන්නේ ওই தත්ත්වය. ජීවියෙකුට ජීවත් වෙලා ඉන්න තාක් කල් යන්න පුළුවන් උපරිම වින්දනය උතන. එතකොට එතනින් පස්සට අප්තිතුර එතනින් පස්සට නෙමෙයි කොතනින් වුණත් හිතන්න පටන් ගත්තාම ආය පටපට ගාලා බොරුව මැවෙනවා. මොකද හිතන්නේ මොනවද? මම දැන් ඔයාලට කියවනේ පරණ එකක්වත් නැතුව අලුත් එකක් හිතලා කියන්න කියලා. ඔව් ආය එතනින් පස්සේ හිතන්නේත් පරණ ඒවා නේද? ඔව් ආය. දැන් නේද? ඔව් ආය ඒකම ඉතින් පරණ එකම ආය දුවනවා. අපි අල්ලගෙන යනවා. ආසයි නම් ආය පරණ ගොඩ අවස්සගෙන ජරා ගොඩ එමෙතනම වෙලාගෙන හිත හිත ඉඳීවි. රස බලන්න. දැන් එතන මැරෙන්න කෙනෙක් ඉන්නවද? මැරෙන්න කෙනෙක් නෑ. පුද්ගලයෙක් සත්වයෙක් නෑ. මොකද මොකද්දෝ එකක් තියෙනවා. එච්චරයි. සත්වයෙක් පුද්ගලයෙක් නැත්තම් මේ බෞද්ධයෙක් ක්‍රිස්තියානි කෙනෙක් ගෑනු කෙනෙක් පිරිමි කෙනෙක් දෙවියෙක් භූතයෙක් යක්ෂයෙක් මොකෙක්වත් නෑ. ගිහියෙක් පැවිද්දෙක් කවුරු බුදු කෙනෙක් රහතෙක් මොකෙක්වත් ඕන් ඔය තැන ස්පර්ශ කරන්න කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ. තෙරින් එහාට
එයා තමයි මේ විශ්වයේ මේ සමස්තේ මෙයා. ඉතින් හරි ලස්සනයි ඒක. විඳනීය ආනන්දනීය. ඔය හරියක් මිනිස්සුන්ට දැන් මේ ප්‍රශ්න තියන්ගෙන මිනිස්සුන්ට ඔය හරියට යන්න බෑ, එක්ක යන්න පෙන්නන්න බෑ, මෙන්න මේක මෙහෙම 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 කන්නේ කියලා. බොරුවට හරි කිසි ප්‍රශ්නයක් නැහැ කියව නිසා ඔය මේ ඇදගෙන ගිය ඔය පැත්තට. ගොඩක් අයනේ ප්‍රශ්න විසඳගෙන යන්නනේ. ඒ වුණාට මම නවල ඇදගෙන ගියා මොකද? නැත්නම් ඇත්තටම මේක ඇහෙනකොට තවදුරටත් ඒවා පවතිනවා නම් ඉතින් විලිලැජ්ජා සහගතයි. මෙච්චරත් ඇහිලා පරණ සමස්තේම මේ ඉන්නවා ගේලානේ. මේ කාර්ය ප්‍රායෝගිකයි මේකට. දැන් සමහර වෙලාවට බණක් අහලා මම කසියට කියන මෙහෙම කිව්ව දෙයක් කිව්වා. දැන් මෙහෙමයි. හරි නේ.